විශ්වතරණය වෙත එකතුලා ඉන්න ඔයාව ආයිබුවන් කියල පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අදටත් අභිරහසක් වූ ගුවන්යානා කිහිපයක අතුරු දහන් වීම ගැන. ඔයා අපේ චැනලයට අලුත් කෙනෙක්නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට හැවෙත් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි වීඩියෝ දැම්ම ගමන් ඉක්මනටම ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ගුවන්යානයකට අතුරුදහන් වෙන්න පුළුවන් දැහුවොත් ඔයාලා හිනා වෙලා අහයි එච්චර විශාල ගුවන්යානයක් කොහේ අතුරුදහන් වෙන්නද කියලා. ඒත් මෑතකදී මහත් කැළඹීමක් ලක් කරමින් මැලේසියානු ගුවන් සමාගමකට අයත් MH370 දරන යානය අතුරුදහන් වෙනවා. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනෙක් කල්පනා කරන්න ගත්තා මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන අද වගේ දවසක මේ තරම් විශාල ගුවන්යානයක් කොහොමද අතුරුදහන් වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ විදිහට අතුරුදහන් වුණු ගුවන්යාන ගැන මීට පෙරද ආරංචි වී තිබුණත් ඒවට මොනවද වුණේ කියන එක අදටත් අභිරහසක්. MH370 කියන්නේ අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන්යානයක්. ඉතින් මේම ගුවන්යානයේ අභිරහස් විදිහට අතුරුදහන් වෙන්නේ 2014 වර්ෂයේ මාර්තු 8 වන දින. ඒ මගීන් 227ක් සහ කාර්යමණ්ඩලයේ 12 දෙනෙක්ද සමග. මේ ගුවන්යානය දක්ෂිණ ඉන්දියා සාගරයට කඩා වැටෙන්න දැති බවට මත පල වෙනවා. MH370 යානය ගමන් ආරම්භ කරලා තියෙන්නේ මැලේසියාවේ කුවාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින්. ඒ වගේම එහි ගමනාන්තය වෙලා තියෙන්නේ චීනයේ බෙයිජිං කැපිටල් ගුවන් තොටුපළ. ඉතින් මෙලෙස මෙම ගුවන්යානය පියාසර කරමින් තිබියදී ගුවන්යානය හා ගුවන් තොටුපළ අතර තිබූ සම්බන්ධතාවය අවසන් වෙලා තියෙන්නේ තායිලන්ත බොක්කට ඉහළ අහසින්. මෙම ගුවන්යානය අතුරුදහන් වීමට පෙර එහි ගමන්පතේ නැවත හැරවුමක් වැනි දෙයක් සිය රේඩාර් පතේ සටහන් වී ඇති බව මැලේසියානු ගුවන් සමාගම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය වෙලා ටික වේලාවකට පස්සේ මැලේසියාව, චීනය, ඇමරිකාව, ඉන්දියාව සහ තවත් විශාල රටවල් ප්‍රමාණයක එකතුවෙන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඉන්පසුව එවකට මැලේසියානු අගමැති මාධ්‍ය නිවේදනයක් තියා පවසා ඇත්තේ MH370 දරන ගුවන්යානය දක්ෂිණ ඉන්දියා සාගරයෙන් කඩා වැටී ඇති බවයි. ගුවන්යානා ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ ගුවන්යානා අතුරුදහන් වීම වන්නේ අමේලියා ඉයර්හාට් විසින් පැදවූ ගුවන්යානයේ අතුරුදහන් වීම. මේ සිදුවන්නේ 1937 වසරේදී. ඇමරිකානු ජාතික කාන්තාවක් වූ ඇය මෙසේ ගුවන්නත වී ඇත්තේ ලොව පුරා පියාසර කිරීමේ ආශාව. නමුත් ඇගේ ගමන අවසන් වන්නට ඇත්තේ ඇය කිසිසේත් නොසිතූ ආකාරයෙන්. ඒ ඇය පියාසර කර ගුවන්යානය සහ ඇය ගැන කිසිදු හෝඩුවාවක්වත් නැතිවීමත් සමගය. මෙලෙස මේ සිදුවීම සිදුවන්නේ පැසිෆික් සාගරයේ ඉහළ අහසේදී. ඉතින් මේ වගේ තවත් ගුවන්යාන අතුරුදහන් වීමක් වාර්තා වෙන්නේ 1962 වසරේ. එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් ෆ්ලයින් ටයිගර් ලයින් 739 කියන ගුවන්යානය තමයි මේ විදිහට අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ ගුවන්යානය පිටත් වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය යටතේ පවතින දූපතක් වන ගුවාව් නම් දූපතෙන්. ඒ වන විට මෙම ගුවන්යානයේ මගීන් 92 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. ඉතින් මේ ගුවන්යානයේ අතුරුදහන් වීමට පෙර කාර්මික දෝෂයක් හෝ යානයේ කිසියම් දෝෂයක් ගැන වාර්තාවන පණිවිඩයක් ලැබී නැති බවටයි සඳහන් වෙන්නේ. මේ ගුවන්යානයේ අතුරුදහන් වීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ 1300ක පමණ බටපිරිසක් යොදාගෙන ගුවන්යානයේ සොයා සෝදිසි මෙහෙයුම් සිදු කරත් ගුවන්යානයට සිදුනේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. ඒත් මෙම ගුවන්යානය ගමන් කළ ස්ථානයේ ආසන්නයේ මුහුදේ ගමන් කරමින් තිබූ ලිබියාවට අයත් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක කාර්යමණ්ඩලය එම ගමන් කළායයි කියන වෙලාවේදී අහසේ ඉතා දීප්තිමත් ආලෝකයක් දක්නට තිබූ බවත් ඒත් එක්කම දීප්තිමත් වස්තුූන් දෙකක් මුහුදට කඩා වැටෙනු දුටු බවත් ඔවුන් සඳහන් කරනවා. ඒත් ගුවන්යානයට සිදුනේ කුමක්ද කියන එක අදටත් අභිරහසක්. ඉතින් බ්‍රිතාන්‍ය දකුණු ඇමරිකානු ගුවන් සේවයට අයත් පුද්ගලයින් 11 දෙනෙකු රැගත් ගුවන්යානයක් 1947 වර්ෂයේදී අතුරුදහන් වෙනවා. ඉතින් මේ ගුවන්යානයට මොකක්දුනේ යන්න
වසර 50කට අධික කාලයක් පර්යේෂණ කළා තියෙනවා. මේ ගුවන් යානයේ අතුරුදහන් වී ඇත්තේ අන්දිස් කඳු අතරින් පියාසර කරමින් තිබියදී. එහෙත් අන්දිස් කඳු තරණය කරමින් සිටි ආජන්ටිනානු කඳු නගින්නන් දෙදෙනෙකු හට මෙම යානයේ සුන්බුන් හමුවීම සමගම එම ස්ථානයේ ගවේෂණය කිරීම සඳහා ආජන්ටිනානු ගුවන් හමුදාවද සම්බන්ධ වී ඇත. ඉතින් මේ පරීක්ෂණ අතරතුර ගුවන් යානයේ ගමන් කරන්නට ඇතැයි සැක කරන පුද්ගලයින්ගේ සිරුරු කොටස්ද හමු වී තියෙනවා. මෙම යානය කඳු අතරින් ගමන් කරමින් සිටියදී එහි තිබූ හිමවල ගැටීම නිසා මෙම යානය කඩා වැටෙන්නට ඇති බවටයි සැකපල කරන්නේ. ඒ විතරක් නෙවෙයි, අන්දිස් කඳු මත හිම විසින් බිලිගත් තවත් ගුවන් යානයක් වන්නේ 1972 වසරේදී එම ප්‍රදේශය හරහා ගමන් කළ උරුග්වේ ගුවන් හමුදාවට අයත් අංක 571 දරන ගුවන් යානයයි. මෙහි මගින් 45 දෙනෙකු සිට ඇත. ඉතින් මේ අනතුරටද හේතුව ලෙස සඳහන් වන්නේ අයහපත් කාලගුණ තත්ත්වයයි. ඉතින් මෙම යානය අනතුරට පත්වීම සමග 8 දෙනෙකු සුන්බුන් අතර ආවරණය වී සිටීමට උත්සාහ කරත් යෝධ හිමතට්ටුවක් වැදීම නිසා ඔවුන්ගේ ජීවිතද අහිමි වී ඇති බවට අනාවරණය වෙනවා. ඒ විතරක් නෙමේ, එම යානයේ තවත් මගින් 16 දෙනෙකු ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට කවුරුන් හෝ පැමිණේයයි අපේක්ෂාවෙන් තමන් සමග පැමිණ එකට මියගිය පුද්ගලයින්ගේ මස් අනුභව කරමින් ජීවත්ව ඇති බවටද අනාවරණය වී තියෙනවා. ඒත් එම පුද්ගලයන්ද සොයා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදු වී මාස දෙකකට පමණ පසු නිසා ඔවුන්ගේ ජීවිතද බේරා ගැනීමට පුළුවන් කමක් ලැබී නැත. ඉතින් මේ වගේ ගුවන් යානාවල අතුරුදහන් වීම ගැන කතා කරනකොට ගොඩ දෙනෙක්ටම පාහේ ඔළුවට එන දෙයක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ. ඒකට හේතුව වෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය මතින් ගමන් කළ ගුවන් යානාවල අභිරහස් අතුරුදහන් වීම. ඉතින් ඒ විදිහට බර්මියුඩා ත්‍රිකෝණය මතින් ගමන් කළ කිසිදු ගුවන් යානයක් ගැන අද වන විට කිසිදු හෝඩුවාවක් හෝ හමු වී නැත. ඉතින් ඒ නිසාම මෙම ස්ථානයට යක්ෂයාගේ ත්‍රිකෝණය නමින්ද හැඳින්වීමට පටන් ගන්න තියෙනවා. ෆ්ලෝරීඩා, ෆෝටෝරීතෝ සහ බර්මියුඩා දූපත් අතර විහිදී පවතින මුහුදු කලාපය තමයි බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන්නේ. ඉතින් 1948 වර්ෂයේ සහ 1949 වර්ෂයේ මෙම මුහුදු කලාපය මතින් ගමන් කළ බ්‍රිතාන්‍ය දකුණු ඇමරිකානු ගුවන් සමාගමට අයත් ගුවන් යාන දෙකක් අතුරුදහන් වන්නේ පුද්ගලයන් 51 දෙනෙකුට වැඩි පිරිසකට සිදු වුණේ කුමක්ද යන්න හෝඩුවාවක් හෝ නැතිවය. ඉතින් ඒ වගේම 1945 වර්ෂයේදී ඇමරිකානු බෝම්බ හෙළන ගුවන් යාන මේ හරහා මෙහෙයුම් කටයුතු සිදු කරනකොට අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච ගුවන් යාන හොයන්න තවත් පුද්ගලයන් 13 දෙනෙක්ගෙන් සමන්විත යානාවක් ගියත් ඒ යානාවද අතුරුදහන් වෙන්නේ පෙර යාන අතුරුදහන් වූ විදිහටමය. ඒ කිසිදු හෝඩුවාවක් හෝ නොමැතිවය. ඒ වගේම රියෝ ද ජනෛරෝ සිට පැරිසිය දක්වා ගමන් කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් 447 දරන ගුවන් යානයේද අතුරුදහන් වෙන්නේ මගින් 228 දෙනෙකුගේ ජීවිත බිලි ගනිමින්. නමුත් පසු අනාවරණය කරගන්න පුළුවන් වෙනවා එම යානය අට්ලාන්ටික් සාගරයට කඩා වැටි ඇති බව. අට්ලාන්ටික් සාගරයේ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති අයිස් ස්ඵටික නිසා ගුවන් නියමුවාට පාලන මැදිරිය හා සම්බන්ධ වීමට හැකි වී නැති බවටද පසුව අනාවරණය වෙනවා. එහෙත් මියගිය පුද්ගලයින්ගෙන් 74 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට නොහැකි වී තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවාට. වීඩියෝ එක ගැන අදහස් සහ ඔයාලා ගාව මේ වගේ දන්න දේවල් තියෙනවා නම් පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.